ඔබේ ජීවිතය ගැන කතා කරන්න ඔබේ ජීවිතේට ගොඩවදින හොඳම වෙලාව තමයි මේ. ඉතාමත්ම ගෞරවයෙන් ඔබ පිළිගන්න ගමන් එතුමත්ව ඉතාමත්ම ගෞරවයෙන් වෙලාවට අපි පිළිගන්නවා. ප්‍රවීණ මානව හැකියා විශේෂඥ පුහුණුකරු ප්‍රවීණ උපදේශක සනත් ගමගේ මහතාව. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන්. අපි ජීවිතේ අපි හදාගන්නේ සමහර වෙලාවට වරද්ද. වැරදුණු තැනින් අපිට නැගිටින්න පුළුවන්. එහෙම කියවනක් තියෙනවා. අර ජීවිතේ අපි උදෑසන අවදි වෙනවනේ ඉස්ස. උදෑසන අවදි වුණාම සෑහෙන බලාපොරොත්තු ගොඩක් එක්ක අවදි වෙන්නේ. එතකොට අපි මේ දවස ආරම්භ කරන තැන මම මේ මුලින්ම ප්‍රශ්නයෙන් එනවා ඔබතුමාට. මොකද ලස්සන ගොඩාක් කතා තියෙන නිසා මේ මම වැඩි කතා කරනට වැඩි ඔබතුමාගේ ඒ කතාවමට වටින නිසා දවස ආරම්භයේදීම අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ සමහර තියෙනවා නිසා අපි මේ හිතන පතන විදිහ වෙනස්නේ. ඒතර මේ නැවුම් ආරම්භයත් එක්ක අපේ ජීවිතේ වෙනස් කරගන්න සාර්ථකව කරගන්නේ කොහොමද? ඔව් ජීවිතේ සාර්ථක කරගන්න නැවුම් ආරම්භයක් කියලා කියන්නේ ඉතාමත්ම හොඳ දෙයක්. ඒ කියන්නේ අමාවි අපි ඒ කියන්නේ මේ මොකද්ද මේ අර තියෙන අර සින්දු තියෙන ඇරඹුමම කඳුලක් වෙලා ඒ විදියට නම් පටන් ගන්න. ඒ කියන්නේ සමහර වෙලාවට ඔව් එහෙම තියෙනවා. කාලයක් අපි තත් ඉඳපු දේවල් තියෙනවා. ඒ කියන්නේ උදේ එළාම එක වදිනකොටම අයියෝ වැදුනා දැන් ඉතින් යන්න එපා ලැස්සෙන්න එපා කියලා අර ඇරඹුමම කඳුලක් වෙලා නම් ජීවිතේ ඉතින් හැමදාම කඳුළු තමයි. හරිද? හැබැයි උදේ අවදි වෙන විදිය නැගිටින විදිය අතිශයින්ම වැදගත් වෙනවා. ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් වලට යන්න. මේකට කරන්න ඕනේ උදේ අවදි වීම හරියට කරන්න නම් මම ඔබට හැම තිස්සෙම යෝජනා කරන්නේ එලාම් මේකෙන් තොරව නැගිටින්න කියන එක. හැබැයි අපි එලාම් මේකට හුරු වෙලා ඉන්නවා. ඒක නෑ ඕනම කෙනෙකුට එලාම් මේකෙන් බැහැර වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට එලාම් එකෙන් බැහැර වෙන්න පුළුවන්. එලාම් එකෙන් බැහැර වීමට අවශ්‍ය කරන්නේ ඔබට ඔබ පිළිබඳව තියෙන විශ්වාසය විතරයි. ඔබ විශ්වාස කරන්න පටන් ගත්ත තැන හෙට උදේ මෙන්න මේ වෙලාවට නැගිටලා ඔබට යන්න තියෙන ඔබ හැමදාම 6ට නැගිටින්නේ. හැබැයි උදේ 4:45ට වා නැගිටින්න ඕනේ, අනිවාර්යයෙන්ම නැගිටින්න ඕනේ. ඒතකොට ඔබට පුදුමාකාර විශ්වාසයක් තියෙන්න ඕනේ එලාම් එකක් නැතුව නිදාගන්න. උදේ දෙකහමාරට හෙට යන්න වෙ තියෙනවා. මේ ගමන නොගියොත් එහෙම ඔන්න සිරු දෙය තියෙනවා. ඔබ එලාම් එක තියාගෙන නේද පුරුදු වෙලා තියෙන්නේ? නෑ මම ඔබට යෝජනා කරන්නේ මේ ඔබ තුල තියෙන මේක බයොලොජිකල් ක්ලොක් එකක් තියෙනවා අපේ බොඩි එකේ. මේ බයොලොජිකල් ක්ලොක් එක අපේ බ්‍රේන් එක හැමතිස්සම ඔරලෝසුව නවතින්න පුළුවන්. එලාම් එක වරදින්න පුළුවන්. හැබැයි ඔබේ බයොලොජිකල් ක්ලොක් එක වරදින්නේ නෑ. හොඳට මේක බලන්න. ඔබ 4:00 එලාම් එක තියෙනවා නම් ඔබ 4:29ට ඔබ දැන් එලාම් එක වදී දැන් ඇහැරෙනවා කියලා ඔන්න ඔබ හැරෙනවා. ඒ කියන්නේ ඔබට තියෙනනේ අසීමිත ඔබ පිළිබඳ විශ්වාසයක්. මේක හරියන්න තව පුංචි දෙයක් තියෙනවා එකතු කරන්න. ඒක තමයි අපි නිින්ද සයිකල් වලින් නිදාගත යුතුයි. සයිකල් කියලා කියන්නේ චක්‍රයකට අනුව අපි නිදාගත යුතුයි. ඒ කියන්නේ අපිට අපේ නිින්ද අපි පටන් අරගන්නවා ඇල්ෆා වලින් පටන් අරගෙන මේක ගැඹුරුම නිින්දට ගිහිල්ලා ආපහු එනවා ඇල්ෆා වලට. මේ එක චක්‍රයක් යන්නේ එක රවුමක් නිින්ද එක වටයක් ගත වෙන කාලේ විනාඩි 90ක්. මේ විනාඩි 90 තමයි නිින්දට ඔබ ගත කළ යුතු කාලය. ඒ කියන්නේ විනාඩි 90ේ ගුණාකාරවලින්. ඒ කියන්නේ අපි පැය 3ක් නම් චක්‍ර දෙකක් රවුම් දෙකක්. අපි පැය 4:30ක් නම් රවුම් 3ක්. පැය 6ක් නම් රවුම් 4ක්. පැය 5ක් නම් 7:30ක්. පැය 8ක් මේ රවුම් 8ක් නම් පැය 9ක්. ඊට වෙඩිය නම් නිදාගන්න එපා වනේ. ඒ කියන්නේ උපරිම රවුම් 8යි. ඒතර රවුම් 8යි කියලා කියන්නේ පැය 9යි. අපිට නිින්දේ යන්න බලන්න පුළුවන් එක එක්කෙනාට ආසන වශයෙන් කොච්චර වගේ වෙලාවක් යනවද කියලා. මේ අපිට සමහර කෙනෙකුට ඇඳට වැටුණා ගම විනාඩියයි දෙකයි නිින්ද යනවා. සමහරුන්ට විනාඩි 5ක් 10ක් යන අන්න ඒ ටයිම් එක තියාගන්න. මේක ඇවරේජ් කරලා ගන්න පුළුවන් විනාඩි 15ක් කියලා. එහෙම වුණොත් ඔබ නිදාගත යුත්තේ පැය 5ක් නෙමෙයි 4:45ක්. 7ක් නෙමෙයි
හයයි කාලක්. එහෙම නැත්නම් 7:45. මේකට ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා sleepcalculator.com sleepcalculator.com වෙබ් අඩවියට යන්න. ගියාම එයා ඔයා වෙනුවෙන් මේක කැල්කියුලේට් කරලා දෙනවා. හෙට උදේ මේ වෙලාවට අවදි වෙන්න ඕන නම් අද නිදා ගන්න ඕනේ කීයටද? ඇඳට යන්න ඕනේ කීයටද? එහෙම නැත්නම් අද මේ වෙලේ ඇඳට යනවා නම් හෙට උදේ අවදි වෙන්න ඕනේ කීයටද? එතකොට ඔන්න අපි මේ බයොලොජිකල් ක්ලොක් එකට අනුව මේ අපේ ඇඟේ තියෙන ස්වභාවික නින්දට අනුව තමයි අපි නිින්දෙන් සහ අවදිවීම එන්නේ. ඒ කියන්නේ එතනදී වෙන්නේ අමාවි අර අපි එක දිගට දිග නින්දක් ගිහින් තියෙනවා. හැබැයි එක දිගට දිග නින්දක් ගිහින් තිබුණට මේ හැම ඇල්ෆා වලට ආපහු සයිකල් එකක් ඉවරනකොට අපිට අවදිවීම හරි පහසුයි. මේකේ තියෙන මොලේ තියෙන යස අපූරු අනිද්දේ තමයි දවට මේ සයිකල් වලින් නැහැ. සයිකල් කරගන්න විදියක් නැහැ. මොකද ඔබට දැන් නිදා ගන්නත් ඕනේ, අවදි වෙන්නත් ඕනේ මේ වෙලාවට. ඔප්ෂන් එකක් නැහැ. එතකොට අර ක්ලොක් එකට ඔන්න එදාට කරගන්න බැරි වෙනවා. හැබැයි ඔබ කියන්නේ මම හෙට උදේ මේ වෙලාවට අවදි වෙන්න ඕනේ කියලා. ඔබ අවදි වෙන්නේ පුදුමාකාර ප්‍රබෝධයකින්, පුදුම ශක්තියකින්. මොකද ඔබ දන්නවා මේක කරනකොට. ඒ වගේම මේක දකුණු ඇලේට හැරිලානේ අපි නිදාගන්න කියන්නේ. නිින්ද ගැන අපේ කලින් වීඩියෝ එකක් ගත්තේ. ඒක බලන්න මේ නිින්ද කොහොමද නිදාගන්න ඕනේ කියලා. ඒ දකුණු ඇලේට නිදාගන්න වගේම දකුණු ඇලේට නැගිටින්න. ඔබට මතකයි අපේ කලින් වීඩියෝ එක අපි සඳහන් කරා අර අත් දෙක රත් කරලා ඇස් දෙක තියාගන්න කියලා. නිදි ඇඳේදීම මෙන්න මේක කරන්න. නිදි ඇඳේදීම මේක කරන්න. ඊගවට අවදි වෙන්න ඕනි. මම ඔබට යෝජනා කරන්නේ පියවර තුනකින්. අවදි වෙන්න ඕනේ පියවර තුනකින්. අවදි වෙන්න ඕනේ පියවර තුනකින්. ඒ කියන්නේ දැන් අපි දැන් මට ඇඳෙන්න නැගිටින්න ඕනි පහට නම් මගේ එලාම් එකට මම ඒ කියන්නේ අර මේ බයොලොජිකල් ක්ලොක් එකේ විදිහට මම නිදා ගන්න ඕනේ අවදි වෙන්න මං කිව්වේ පහට අවදි වෙන්න ඕන 4:45ට තමයි නිින්ද කැඩෙන්න ඕනි. ඒ කියන්නේ දරුවව මෙහෙම හැරවල බලන්න. දරුවවට චුට්ටක් ඉඹලා කියන්න මට මේ වර පුළුවන් තව විනාඩි 15ක් නිදා ගන්න. දැන් උදේ පාන්දර බෑන්නේ මොකද්ද? ඒ වුණාට මට ඔක කියන්න ඕනේ දැන් සමහර ගෙවල කෑ ගහන නැගිටින්න. එහෙම දේවල්ත් තියෙනවද සර්? මේ හුඟාක් ගෙවල්වල ඒගොල්ලන්ගේ ගෙදර අය විතර නෙමෙයි අල්ලපු ගෙවල්වල අයත් ඇහැරවනවා. අල්ලපු ගෙවල්වල අයත් ඇහැරවන තරමට සද්දෙන් තමයි ඔක කියන්නේ. ඉතින් මේක ක්‍රමේ වැරදි. මේ ක්‍රමේ වෙනස් කරගන්න පුළුවන් ඕනම අම්මා කෙනෙකුට දරුවෙකු එහෙම ඇහැරවන්න පුළුවන්. ඊට පස්සේ මේක තියලා ඊට පස්සේ ඔයා තව විනාඩි 5කින් ගිහිල්ලා දරුවා ගාවට ගිහිල්ලා කියන්නේ තව විනාඩි 10ක් තියෙන පුතේ දැන් ඇඳේ නැගිටින්න අර අත් දෙක තියලා රත් කරලා තියාගන්න එක කරන එක එයා ඇඳේ චුට්ටක් ඉන්නවා නිින්ද කඩලා ඉන්නවා ඒ වෙලේ තමයි විෂුවලයිස් කරන වෙලාව. මනසින් දකින වෙලාව. මොකද මේ නිින්දයි නොදින්දයි අතර ඉන්න වෙලාව. ඊට පස්සේ අම්මා ගිහිල්ලා පුළුවන් නම් අම්මා ගිහිල්ලා අන්තිම විනාඩි 5 කියන්නේ 4:55ට අම්මා ගිහිල්ලා දරුවත් එක්ක තුරුල් වෙලා ඉන්නවා චුට්ටක්. අම්මා තාත්තා ගිහිල්ලා පොඩ්ඩක් දරුවත් එක්ක හුරතල් වෙලා ඉන්නවා. ඊට පස්සේ යම් කෙනෙක් නැගිටගෙන එන ඕන වෙන්නේ නැගිටින්නේ නැති ඕනම ළමෙන් නැගිටිනවා බලන්න. ඔය විදියට. එතකොට මේක අපි කරනවා නම් අපි කොහොමද කරන්න ඕනේ? දැන් අපිට ඔන්න එතනදී ෆෝන් එකේ එලාම් එක වැදගත් වෙනවා. දැන් 4:45ට පළවෙනි එලාම් එක තියෙනවා. ස්නූස් කරන විනාඩි 5න් පාට. හැබැයි අපි ෆෝන් එක තියලා තියෙන්නේ මොකටද? අර අපේ නිින්දේ තියෙන මනස පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයට. ඒ කියන්නේ ඒක හිතට කියන්න. හිතට කතා කරන්නේ මෙහෙමයි. ඇස් දෙක පියාගෙන. මෙහෙම තට්ටු දාන්න. මේ ඇඟිලි තුන, මේ ඇඟිලි තුනේ තුඩු වලින් තමයි ඔබ හිසට තට්ටු දාන්නේ. මොකද ඔබේ ඔළුවේ මේ දකුණු පැත්තේ මම දකුණු පැත්තට මේක දාන්නේ. මේ දකුණු පැත්තේ තියෙන මොලේ තමයි මේ ප්‍රබෝධමත් වෙන්නේ. මේ ඇඟිලි තුනේ. තට්ටු දමමින් ඔබ කතා කරනවා. මම හෙට උදේ 4:45ට හැරෙන්න ඕනේ. අර අපිට පොඩි කාලේ කියලා දී තිබෙන ටොකු 4. අනේ නෝට ඒක මතක් වුණා මාත් ඒක අර විභාග ලං වෙනකොට පාඩම් කරන්න අත්‍යවශ්‍ය වෙලාවල් මම ටොකු 3ක් කන ගන්නවා.
ඔයිතට තුනා මාර්ට හැරෙන්නේ කොහොමද? ඒව දන්නේ මං අර පොඩි චුටි කාලෙකට උතුනා. නෑ ඒ ඒ තමයි දැන් අර ටොකු අනින්න ගියම ඔක තුනට හැරෙන්න නම් ටොකු තුනයි හතරට හැරෙන්න නම් ටොකු හතරයි එහෙම හරිනේ. දැන් මේක මේ අර මෙහෙම තට්ටු දාලා ඇස් දෙක පියාගෙන ඔබත් එක කියන්නේ අර අපි විශේෂයෙන්ම අර 3rd eye opening programs වලත් මේ 3rd eye එක ඕපන් කරවන්න පාවිච්චි කරන ප්‍රබලම ක්‍රමයක් ඕක. හිතත් එක කතා කිරීම. හිතත් එක කතා කරන්නේ මේ විදිහට. ඉතින් ඒකින්ද මේ මම වට යෝජනා කරන්නේ ඔය 3rd eye එක ඕපන් කරන මට්ටමට යන්න පුළුවන් ටෙක්නික්ස් මම මේවට දෙන්නේ. මේක මේකත් එක්ක ජීවිතේ ඉදිනන්න ආපහු වද වෙන්න පීඩා විඳින්න ඔබ කොහෙත්ම ඕන වෙන්නේ නැහැ. ඔබට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අර එතකොට අපි එහෙම ඇහැරෙන්නේ ඇහැරෙන පස්සේ තමයි ලාමික වදින්නේ. ඊට පස්සේ ලාමික ස්නූස් කරනවා. තව විනාඩි 5කින් ඔයා දන්නවා ඔන්න තව විනාඩි 10ක් තියෙනවා. තව සැරයක් එතකොට තව විනාඩි 5කින් ඒ වෙලේ තමයි අර නැගිටලා ඔබ ඒ කියන්නේ ඇඳෙන් නැගිටලා ඉන්නේ. මේක විශේෂ සෞඛ්‍යම පුරුද්දක් මේක. එකපාරට නිදාගෙන ඉඳලා එකපාරට ලාමික වදිනම කඩාගෙන දුවන්න එපා බාත්รูම් එකට. යන්න එපා. ඔබේ සිස්ටම් එක අවදි වීමට හුරු විය යුතුයි. ඔබේ සිස්ටම් එක අවදි වීමට හුරු විය යුතුයි. ඒ ප්‍රබෝධමත් දවසකට හුරු විය යුතුයි. ඒකින්ද තමයි මේ අධ දෙක රත් කළ ඇස් දෙක තියා ගැනීමත් උදේ පාන්දර කරන්න පුළුවන් වටිනාම වැදගත්ම දේ වෙන්නේ ඇඳේ දකුණු පැත්තෙන් දකුණු ඇලේට නිදාගෙන හිටියා වගේම ඇඳේ දකුණු පැත්තෙන් ඇහැරෙන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ ඔස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඉන්න කෙනෙක් නම් අපේ හුඟක් ඕඩියන්ස් එකේ ඉන්නවා ඒ රටවලලත් ඒගොල්ලෝ නම් ඔබේ හිස දකුණු පැත්තට තියන්න. හිස දකුණු දිශාවට තියන්න. ලංකාව ඇතුළුව මේ අපේ මේ යුරෝපීය රටවල් කොරියාව ජපානේ එහෙම ඉන්න අය සියලු දෙනාගේම ඇඳ උතුරු පැත්තට දිශාවට ඇඳ තියන්න. නැගිනීරට හිස තියෙන එක නෙමෙයි මේ කියන්නේ උතුරට. මොකද මේ හේතුව අපි ඒ කියන්නේ උත්තරට තියාගෙන නිදාගත්තන් පස්සේ අපිට ලොකු ප්‍රබල ශක්තියක් කමන මේක සද්ගුරු තමයි මේක මමත් ඉගෙන ගත්තේ එතුමාගේ. මොකක්ද මේ කියන්නේ දැන් මේ මේ ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය තියෙන්නේ එක්ක උත්තර ද්‍රවයට එහෙම නැත්නම් දක්ෂිණ ද්‍රවයට. එතකොට අපි නිදාගත්තන් පස්සේ අපේ රුධිරය හිසට යෑමේ ප්‍රවණතාවය වැඩි හිස උතුරු පැත්තට කියලා නිදාගත්තම කරලා බලන්න අර සෞඛ්‍යමය ගැටලු තුගහක් වෙලාවට විසඳගන්න පුළුවන් කමක් හම් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට උදේ පාන්දරට අතිශය වැදගත්ම වෙන දේ ප්‍රබෝධමත් නැගිටින්න පුළුවන් කම හම් වෙනවා. මේක කරලා බලන්න ඊගවට මේ ඔයාට අර වෙලාවට අවදි වීම සහ උදේ පාන්දර අවදි වෙන පස්සේ මේ 369 ක්‍රමේ අනුගමනය කිරීම ඔබට ඉතාමත්ම හොඳයි දවස ප්‍රබෝධමත් කරන්න පටන් ගන්න. හැබැයි මේ 369 ක්‍රමය කියන්නේ ලොකු ක්‍රමවේදයක්. ඒක නිසා අපිට ඒක වෙනම වැඩසටහනකින් කරන්නට ඕන. මොකද මේක මේ පුංචි කාලය ඇතුළත අපිට කියලා දෙන්න බෑ. අපි මේ අපි අවසාන වශයෙන් කතා කරමු මේ නැගිට ගමම්ම අපි ඊට එහා ගියපු මොනවා හරි ක්‍රමයක් තියෙනවද අපේ ජීවිතේ ප්‍රබෝධමත් කර අර ක්‍රමවේදයට ඇහැරිලා අපි පුංචි දෙයක් වුණා අපි ජීවිතේ සාර්ථක කරගන්න කරන්න. ඒ වගේ පුංචි දෙයක් මොනවා හරි දෙයක් අපි ප්‍රේක්ෂකයා වෙනින් මතක් කරමු. ඉතාමත්ම හොඳ දෙයක් තමයි වාට මිරරින් එක්සයිස් එකට යන්න බුණා. මිරරින් එක්සයිස් එකට ගියාම ඔබ කණ්ණාඩි ඉස්සරහට යනවා. ඔබ කණ්ණාඩි ඉස්සරහට ගිහලා මේ කණ්ණාඩි ඉස්සරහා ඔබ ඔබට අවශ්‍ය කරන කෙනාට ප්‍රශංසා කරන්න. ඒ කියන්නේ අවශ්‍ය කරන කෙනා කවුද? ඔබේ ජීවිතේ වැඩිපුරම වටින කෙනා. ඔබේ ජීවිතේ වැඩිපුරම ආට ඕන වෙන කෙනා. ඔයාගේ ජීවිතේ වැඩිපුරම එයා හින්දා තමයි ඔයාගේ බලපෑම ලක් වෙන්නේ. ඒ කවුද? ඒවා තමයි. තමයි වෙන කවුරුවත් නෙමෙයි. ඔයා ඔයාට ප්‍රශංසා කරන්න. ඔයා ඔයත් එක්ක කතා කරන්න. දැන් උදේ පාන්දර මට නම් හලෝ සනත් කොහොමද ගුඩ් මෝර්නින්. ඔයාට අද සුබ දවසක් මෙන්න මේ විදිහට. ඔයා ඔයත් එක්ක කතා කරනවා. ඔයා ඔයත් එක්ක කතා කරනවා. මේක බලන්න මේක කරන්න ඔබට ලොකුම ලොකු එනර්ජයිස් වෙනවා. ඔයාට ලොකු ශක්තියක් ලැබෙනවා. ලොකු හැකියාවක් හම් වෙනවා. ඔන්න ආය උදේ අවදි වීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාට. මොකද ඔයා අර ඔයත් එක්ක ගත කරන වෙලාවේ ඩෝපමින් හැදෙන හින්දා ඔයාගේ තුලින්ම ලොකු ඕනකමක් එනවා. මේක හදාගන්න මේක ඕනකමක් ගන්න. අද වගේ ජීවිතේ අවදින විදිය වෙනස් කරන්න පුළුවන් හොඳම දවසක්.
අද දවස ඔබේ ජීවිතේට හොඳම දවසක් වෙයි. එතුමා නිසා මේ වැඩසටහන සාර්ථක වුණා. ඉතින් ඔබේ ජීවිතේට සාර්ථක අත්දැකීම් දෙනට එතුමා අපිත් එක්ක සහභාගී වුණාට ඉතාමත්ම ගෞරවයෙන් එතුමාට ස්තුතිවන්ත වෙනවා. සනත් ගමගේ YouTube නාලිකා අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔබට මේ වගේ වැඩසටහන් වලට සවන් දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම එතුමාගේ උපදේශන සේවාව වලටත් සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඔබතුමාට ගෞරවයෙන් සමුදෙනවා. අද දවස හොඳම දවස වේවා. අයිබෝවන්. ජයෙන් ජයම වේවා. අයිබෝවන්.